අපි හැම දෙනාටම මහත් බලාපොරොත්තුවක් සහ මහත් විශ්වාසයක් තිබෙනවා. මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තීරණාත්මක ලෙස මේ දේශපාලන පරිවර්තනය කළ හැකි ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි. එහෙත් ඔබ දන්නවා අපගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය. ඔවුන් කිසි දිනක අපේක්ෂා නොකරපු ඉරණමකට ඔවුන් මුහුණ දීලා තිබෙනවා. ඔවුන් හැමදාමත් කල්පනා කරා ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට දේශපාලන බලේ හුවමාරු වීම හිරාත් කාලයක් ආරක්ෂා කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් අද සහතික වශයෙන් මේ 21 වෙනිදා ඒ චිරාත් කාලයක් අපේක්ෂා කරපු බලවුව මාරුව නතර වෙනවා. එය වැළැක්වීමට කිසිවකට හැකියාවක් නැහැ. නමුත් අද ඔවුන් ඉතාමත් කැතපන්නේ අවලස්සන දේශපාලන ක්‍රීඩාවකට අවතීර්ණ වෙලා තිබෙනවා. ඔවුන්ගේ මැතිවරණ වේදිකාව විතක අවලාද ස්වභාවයෙන්, විතක අසත්‍යයන්ගෙන්, විතක විකෘති වූ ස්වභාවයෙන්, විතක කෝපයෙන්, වෛරයෙන් ගුගුරන්න පටන් අරගෙන තිබෙනවා. මා හිතනවා ඉදිරි දින කීපය ඔවුන් තවත් ආවේගයෙන් සහ වෛරයෙන් ඔවුන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කරන්න පටන් ගනි, තව තවත් සැලසුම් ක්‍රියාත්මක කරන්න පටන් ගනි. හැබැයි අපි ඔවුන්ට කියන්නේ එකයි, ඔබගේ කිසිවකට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න ලැබෙන්නේ නැහැ. පසුගියදා රවුෆ් වකිම් අමාත්‍යවරයා ජාතිවාදය උස්සන්න කිරීම සඳහා මා මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රකාශයක් කළා යැයි කියලා වේදිකාවේ කෑමොර දෙන්න පටන් ගත්තා. දැනටමත් අපි ඔහුට විරුද්ධව ඉන්තරවාසියක් යවා තිබෙනවා. ඔහුට තවත් විවෘතව අවස්ථාව තිබෙනවා. එය ඔහුට නිවැරදි කොට අනගාටුව පළ කරන්න. එසේ කරන්නේ නැත්නම් අපි ඒකට එරෙහිව නඩු දානවා. ඒ වගේම තිස්සත්නායක අමාත්‍යවරයා, විතපු අමාත්‍යවරයා දින 45 ඇමති ජීවිතේටම එතුම ප්‍රකාශ කරලා තිබුණා, අපි ආපව නූර පෙරහැර නතර කරනවා, ඒ ජාතිවාදය උස්සන්න කිරීම. ඔහු නම් කනගාටුව ප්‍රකාශ කරත් ඔහුට විරුද්ධව නඩු දානවා. ඔහු කූටලේඛන සකස් කරන්නම උපන්නේ. මේ විදියටම 2015 කූටලේඛන සකස් කරලා මාස ගණනාවක් රිමාන්ඩ් භාරයට පත් වූයේ තමයි තිස්සත්නායක. අනතුරු ඔබ දකින්නේ පහුගියදා පෙරේදා අපේ වසන්ත සමරසිංහ සහෝදරයා අත්අඩංගුවට ගන්නේ යැයි, උසාවියෙන් නියෝගයක් කළා යැයි කියලා විශාල ලෙස අඬදීමක්, කෑමොර දීමක් සිදු වුණා. සමහර ඒවා ඉදිරිපත් කරේ නීතිඥ මහතුරු. උසාවි විසින් ලබා දෙන ලද තීන්දුව ඒ පිළිබඳවත් අනිවාර්යෙන් එයට විරුද්ධව අපි නඩු පවරනවා. ඒ මොකද මේ කැතපන්නේ දේශපාලන සූදුව, මේ අවලස්සන දේශපාලන ක්‍රීඩාව දැන්වත් අපි අවසන් කළ යුතු තිබෙනවා. ඒ අවසන් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පැත්තෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. මා දැක්ක මෑතක දිදම් රනිල් වික්‍රමසිංහ මා මිත්‍ර ආනුර, මතක මගේ යාළුවා ආනුර, හරිද, ඔය එන්නේ ෂේප් වෙන්න, හරිද හරිද. ඒ නිසා යාළුවා යාළුවා කිය කිය මොනතරම් ෂේප් වෙන්නවත්
මහා බැංකෝ වංචාව පිළිබඳ පරීක්ෂණ කරනවා. යාළුවා යාළුවා කීකේ මොනතරම් සේප්පෙන් ආවත් පහුගිය කාලේ බාර් ලයිසන් දීපුවක පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. මොනතරම් යාළුවා යාළුවා කීමින් අප පිටුපස ආවත් අනිවාර්යෙන් LRC එකේ ඉඩම් බෙදපු ආකාරය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. මොනතරම් යාළුවා යාළුවා කීකේ පිටිපසින් ආවත් ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නයන් පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. ඒ නිසා ඔහුට ඒක පාර්ශ්වීය යාළුවා යාළුවා කීක ඉන්න පුළුවන් සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ ඔබට යාළුවාගේ තරම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මා හිතනවා මෙතෙන්ට එක්ස්ප්‍රෙස් වෙලා ඉන්න අපේ රටේ තරුණ ප්‍රජාව. අපේ රටේ තරුණ පරම්පරාව දීර්ඝ කාලයක් තිස්සේ නවම දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් පොර බැදුවා. පිටක සටන්කාමි ලෙස පොර බැදුවා. විටක මතවාදීමි ලෙස පොර බැදුවා. විටක අරගලකාරීමි ලෙස පොර බැදුවා. දශක ගණනාවක් මේ පොර බැදීම අවසන් ජයග්‍රහණය ළඟා කර ගැනීමට අසමත් වුණා. හැබැයි ඒ සෑම පොර බැදීමක තිබුණු අපේක්ෂාව, ඒ සෑම නැගිටීමක තිබුණු අරමුණ, ඒ සෑම නැගිටීමක තිබුණු පරමාර්ථයන් ඉටු කිරීමේ වගකීම ජාතික ජන බලවේගය අපි බාර අරගෙන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ පරිවර්තනය ඇති කරනවා. පළමු කොටම අපේ දේශපාලනයට තරුණ පරම්පරාවට දොරටු වහලා තිබෙන්නේ. අපේ රටේ දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට දේපල පවරගෙන එනවා වගේ දේශපාලනයත් පවරගෙන තිබෙන්නේ. ඒ නිසා අලුත් තරුණ පරම්පරාව පිළිබඳව අරුත් තරුණ තරුණයන්ට දේශපාලනය පිළිබඳව තිබෙන්නේ පිළිකුල අප්‍රසන්න භාවය. ඒ නිසා අලුත් තරුණ පරම්පරාවට දේශපාලනයේ ගෞරවය කළ යුතු තැනක්, දේශපාලන වටිනාකම සහිත තැනක් බවට ජාතික ජන බලවේගී පරිවර්තනය කරනවා.